එබතේ දාතුන් අනස්්‍රවේණියය භූෝල විද්‍යා විෂයට අදාළ කලාපිය සංවිධාන පාඩමය මාතෘකාව යටතේටෂන්.ල්lk බඩබිය ප්‍රසපත්‍ර සහ එම YouTube කනලයේ වීඩියෝව නරන ගමන් ඔබට ඔබේ දැනුම වැඩිකර ගැනීමේ හැකියාව තිබෙනවා කලාපිය සංවිධාන මෙතෙන්දි අපි විශේෂෙන්ම කලාපිය සංවිධාන තුනක් පිළිබඳව සස් පෙලදි බාගේයේදී ඉගනීමට නීමිතව තිබෙනවා. අපි ඇතුළත්වන පලවෙන්නේ හාකුඩාම කලාපීය සංවිධානය තමයි විශේෂම්ම අපිසාලකන්නේ සාක් සංවිධානය හැටිට සක් සංගධානය ආරම්භක රටවල් අපි හත්තක් හඳුනාගෙන තිබෙනවා විශේෂයම බංගලාදේශය භූතාන ඉන්දයා මාර්දවින් නේපාල් පාකිස්ාන් සහ ශ්‍රී ලංකාවත් වර්තමානය දෙදා සතවර්ශයසිට ඇෆගනිස්ථානයත් මේ සාත් සංගධානය සාමාජික ටක් හැ සලකරනු ලබනවා. දැන් රටවල් අටක් මීට ඇතුළත්වෙලා තිබෙන. ඒ අනුව අර පෙරකී රටවල් අත ෆghanනිස්ාන සම රටවල් අටක් හැටියරතමවා සසාමාජික රටවල් සංක්‍යාව සලකන්න පුළුවන් වන්නේ. විශේෂමක් සංවිධානය අරමොුණහා කාරිායන් මොනවද. කලාපිය ජනතාවගේ සුබසිද්ධ හා ජීවනතත් ඉහර නැගවීම මගින් දිලඳකම දුපත්කම තුරන් කිරීම මේ අයගේ මූලිකම අභිප්‍රාය එවිතරක්න මේ කලාපිය තුළස් ආහාර සුරක්ෂිතාව සඳහා කෘෂිකාරර්මික මධ්‍යස්ථානයක්කා ආරක්ෂිත ආහාර සංචිතයක් බංලාදේශයේ පිහිටවලති නොමුකද නිතර නිතර ස්වභාධික විපත් වලටත් මේ කලාපය මුහුණ දෙනෙහිද ආහාර සුරක්ෂිතාව සඳහා කෘෂ්කාර්මක මධ්‍යස්ථානයක වශතාව දැලිව මේ සංවිධානයට තිබුණා. ත්‍රස්තවාදය මේරටම නිරන්තරෙන් දකින ලැබෙන ගටුවක්. තස්තවාදේ වැලක්වීම සඳහා රාජ්‍යමට්ටම මයායකින් තීර්ණවලට එලබීමම. ත්‍රස්ථවාදේ වැලැක්වීමේ ගිවිසුන් ක්‍රියාත්ම කිරීම මේ තුළින් අබි ප්‍රායයක් ඇැටියට හිසිදුකන්නු ලබනවා. ආර්ථික ප්‍රවර්ධනියාහා සෞඛකය ගැටලු විඳීම සඳහා. ජපානසාක් විදේශාර මුදලහා. දකුණුවාසියායනු සංවර්ධනරමුද මගගේ මූල්‍යමයාහා ද්‍රවමය ආධාර ලබාදීම හා සහයෝගිතාව ඇතිකිරීම සිදුකිරීමත් විශේෂ දෙයක්. ඒකම් වෙළඳ ගැටලු අවමකිරීමට කලාපිය රටවල් අතර වෙළදාම සම්බන්ධ කටෝතුවලද්දී ප්‍රවර්ධනයක් ඇතිකිරීම සඳහා සම්මුෝද දෙකක් ක්‍රියාත්මක වෙනවා. දකුණු වාසියානු වරණය වෙල්ද ගිවිසුම ඒ එකට අපි කියනවා සප්තා ගිවිසුම ක්‍රියාත්මක වෙනවා දකුණුවාසියනු නිදහත්ස්වෙල්ද ප්‍රදශය සැෆටා ඇතිකිරීම කිරීම සිදුකරනු ලැබනවා මේක්‍රියාවලින් දෙකම සිද්ධවරන්නේ සාක් සංවිධානය අරමුණු හා කායභාරයන් හැටියටයි. ඊළඟට අපේ ගත්තො ඊළඟ සංගමය එමන සංවිධානය අක්නි දිගාස්යානු සංගමය ආසියානු සංවිධානය ක කියලා කියන එද නමස හැට අ අගෝස්තු අටවේෙන් තායිලන්තේ බැන් කෝක් නගරයේද සමාජිකරටවල් පහක සහභාගිතත්වයෙන් තමයි මේ සිදදුකරනු ලැබුණේ ආරම්භක සාමාජිකයෙන් හැටියට ඉන්දුුනිසියාව පිලිපිනේ තයිලන්තය මැලේසියාව සහ සිංහපුූලු හඳුන්න්න පුළුවන් අර්ථමානමෙනකොට අද අනිකුත් සාමාජිකරට වලහැට ්‍රරෝනයින් ් නම් ෝස් ියන් මාර්ය සහ කාම් බෝජය එකතුවෙලාස වෙනවා මේ ආසියානු සංගවිධානයට. විශේෂන් ආස්යානු සංග මේ අරමුණ හා කාරයන් පිළිබඳු අපි කතා කරම. එතන්දී කලාපේ සාමයයා ස්ථාවවරබාාවය අහුරු කරගැනීමට මේ ගොලු කටයුතු කරනවා මේ සංවිධනයමගින් සහය ගිතාවන්නු ඒකාහබත් ධර්තික ක්‍රමයක් සාමාජිකරටවල ක්‍රියාත්. කරනවා අන්‍යෝ්‍ය සහභාගිත්‍යයනුව සහයෝගේෙන් පරියේෂාත්මකව අන්ස දිියුණු කරීමටතු කරමින් ඉන්නවා. ඒවිතරන්නේ සාමාජික ටවල්ද වෙල්ද කටුතු කරගන්න අතර ජාත්‍යන්තර වාණිච කටයුතුවලදී පැනලගිෙන යම් යම් ගැටලු ප්‍රශ්න වලට මූුණදීම සඳහා උපාය මාර්ගදිය වුණු කරමින් සිටිනවා. ඒවිතරන්න ආහාර සුරක්ෂයතාව ඇති කරන්න අර දකුණු ආසියාර්තික රටවල් වගේම සංගමය වගේම මේ ආහාර ශ ේතාව ඇැතකිරීම සඳහා. පසු සම්පස් සංවර්ධනයට හා වනව්‍යප්ති සඳහා නමසීලන්තෙන් ආධාර ලබාගන්නවා සංමාධ්‍යය රටවල් වලින්. දීවරට කටෝුතු සංවදධනය සඳහා කැනඩ ආර ල ගන්න. ෝභ කාාදාවල මුුණ දීමද ාපා සන්ිමේත ධ්‍යස්ථයන පිටුවීම සිදු කරලාති බෙන විශේෂම ආයාව විද්‍යාතා ක්ෂ කමටු පහිටුවලතිනවා. වෙළදාම සම්බන්ධ අභියෝග ජය ගැනීම සඳහා සහන දායි තීරු බඳ ප්‍රතිපත්තියක් මේ ගොල්ලු ක්‍රියාත්ම කරනවා ආසියානු සංවිධානය. හැටියට. ඉළඟට වඩා අද්‍යවරු සංවිධානයක් පිළිබඳවා පිසාකච්ච කරනවා යුරෝපා සංගමය. එදදාස්නම සයානු තුනේ නම්බඩ අලවනදින ම. සම්මුතිය නමින් හැඳින් එන්න ගිවිසුම මගින් යුරෝපා සංගමය ස්ථාපිත කිරීම සිද්ධ වුණා. අරම්බේදි සාමජකරටවල් විසි හයකින් සමංගත වුණු මේේ ආර්ථිකහා දේශපාලන සංවිධානයක් වීම වඩත්දගත් ආරම්භක රටවල් හයක් පමණ වගේ තමයි සැලකලි නමුත් අද වෙන විට ඒඉ ඔබට ගිහි විසිහය දක්වා සාමාජය රටවල් ප්‍රමාණය වැඩි වෙලාති රෝස්්ට්‍රියාව බෙල්ජියම බල්ගරියාව සයිප්‍රසිය චෙක්් ජනරජ්‍යය ෙන්මාකය ස්තෝනියාව රුමේනිියාව, ස්පානය ෆිල්ලන්තය ්්‍රන්සිය ජර්මන් ප්‍රීසිය හංගේරියාව අයර්ලාන්තය ඉතාලිය ස්ලොගකිාව ස්වීඩනය. ටාව ඒලගට ලිතුවේනිාව ලක්සෙන්බර්ග, ෝල්ට නිදර්ලන්තය පෝලන්තය ප්‍රතිගාලෙ හා ස්ලෝවීනිාව මේ ආදි වශයීන අපි රටවල් හැටිරගන්න පුළාන්. යෝරපා සංගමයේ අරමුණුහා හාර්යභාරයන් පිළිබඳ අපපසා කච්චාර නෝනය. සියලු මසාමාජික රටවල ජනතාව බාණ්ඩ හසේවා ප්‍රා්ධන ඒ කිය වෙළඳ පොලක් ඇයටතේ නිදහස් තත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසාම යුරෝගේ මුදල් ඒකත් සම්පූර්ණයෙන්ම රටවල් අතර පරිහරණය කර මුදල්ලේකයක් හැට සරක තිවන පොද්ුවේ නමුම් සහටවල් ප්‍රතික්ෂප කලලා තිෙන. සියලු සාමාජිකරටවල වෙළඳදාම හුෂ්කර්මය දීවර, ද සංවාර්ග ද සියලු කටයුතු පොදු ප්‍රතිපත්තියට ේ ක්‍රාත්ම කිරීම රටවල දකින්න පුළුව රෝපා සංගමය සංගමයක් හඩිය සංවාධී රටවල්ු ගරණනාාමක එකතුක් හැඩියර කටයුතු කරමි තමන් ආර්ථික වර්ධනය ඇති කර ගැනීම උත්සාහයන් දරනකළුව දරන ආකාරයකුත් අපි දකිනවා විශේෂෙන්ම මෙතින් දී අපසාකච්චාලා සංවිධාන තුනක් සාක් සංගවිධානය. ආසියනු සංවිධානය යුරප සංවිධානය මේ හැම සංවිධානයම මූලික අරම වනේ තමන්ගේ කලාපය තුළ ආර්ථික සමාජය සංස්කෘතික පුනර ජීවරයක් ඇතිකිරීම ඒ සඳහා තම ඔවුන් ඔවුන්ගේ අරමුණුසාහ කාරයභාරයන් ප්‍රියාත්මක කරන ආරයයක් දක්නන ලැබුණ මේ සංවිධානය තුළින් එ ඒ සංවිධනව ්‍ර කාරවය පිළි බදව ඔබෙන් ප්‍රස්තපතරය තුළ ප්‍රස නැගන්න පුළුවන් ඒ සඳහා සාර්ථකව මුහුණ දෙමින්. විභාගගේ ඒසාමාත්‍යල් බාගරනීමට ඔබට හැකිවේවයි පර්ථනා කරනවා ඔබට ජයපතන අයිබෝහන්.